प्रश्न एक अपराध एक्ट में तो मे क्रीड के असाधारण एक्ट में पर्फॉम कर क्रीड के तो मे वे तरण क्रीड के कुहमत कंड हरिद आट तवकाल तीन और गण तीन की नमूत तुषान हेमंत एक तरह के क्रीडा करे तो या ये क्रीडा कर तरगे तो हमारे पर्फॉम कर अवस्था कम उन्ना है या वो स्कॉड कर दाला दुनित तो ऐं कर डिसीशन वनुसरंग ඉන්නවනම් අපේ ලෙග් ස්පින් දාන්න අපිට තවත් ලෙගි කෙනෙක් අවශ්‍ය වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒකම ගන්නවා ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි කියලා හිතන්නේ නැහැ. ඉතින් දුනිත්ව තෝරගත්ත නැති වෙන්න එකම හේතුව වෙන්න ඕනි. එහෙනම් දරංජේ ඩිසිල්වා තමන්ගේ ෆුල් පන්දු වාර 10ම බෝල් කරන්න ඕනි. මොකද එයා තෝෆි කෙනෙක් නේ. එතකොට ඕස්ට්‍රේලිය කෙනෙක් ඉන්නවා. එහෙනම් තවත් ඕස්ට්‍රේලිය කෙනෙක් ඕනේ නැහැ කියන මතය තමයි ඒගොල්ලෝ ඉන්නේ ඉතින්. මම නම් දකින්නේ මහේෂ් තීක්ෂණ වෙනුවට. දැන් මහේෂ් දැන් කියන්නේ බා මහේෂ්ට බයිනවා කියලා. එහෙම එකක් නෙමෙයි අපි දන්නවා මහේෂ්ගේ ODI පර්ෆෝමන්ස් ඇවරේජ් T20 එක වලද්දී ODI පර්ෆෝමන්ස් එක ඇවරේජ්. එතකොට මහේෂ් වගේ කෙනෙක් වෙනුවට අපිට දුනිත්ව එතන ගස්සන්න පුළුවන්. මොකද අපිට බැටින් එකක් හම්බ වෙනවා. ඒ වගේම දුනිත් හොඳට බෝලුත් කරනවා. ඉතින් මහේෂ් දුනිත් එක විදිහට බෝල් කරනවා. හැබැයි මහේෂ්ට වඩා දුනිත්ගේ බැටින් හොඳට තියෙනවා. ඉතින් ඇත්තටම තේරුම් ගන්න බෑ මේ ටැක්ටික්ස් මේක ටැක්ටිකල් බ්ලන්ඩර් එකක්ද මොකද්ද කියන එක. දුනිත් වගේ ක්‍රීඩකෙක් වෙන ඉන්වෙස්ට් කළා හොඳට ක්‍රීඩා කළා. මොකද ඔන්න හැම තරගෙම ලකුණු 0.2 3 4 වගේ නම් කමන්නේ අවසාන ක්‍රීඩා දුක් තරගේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරලා අරගෙන ගියා දුරිත්. ඒතොර ඊට පස්සේ අහුව කණ්ඩායමේ හොයාගන්නවත් නැහැ. ඉතින් මේ වගේ බ්ලන්ඩර්ස් තියෙන ඉතින් බලමු මොකද්ද වෙන්නේ කියලා. ඔයගොල්ලන්ට හිතරදී කියන්න දුනිත්ව අයින් කරපෙක හරිද වැරදිද කියලා.